අදාපියාවේ බාබි ඉන්නම මෙට්ටෙල් පළමුණ චිත්‍රපටිය රැගෙනයි. ඇය මර්ලියා සමර්ස් මැල්බුවල සර්පින් රජනිය. ඇය ජීවත් වුණේ ඇයගේ සීයා සමගයි. ඇයගේ දෙමාපියන් ඇය කුඩා කලම මියගොස් ඇති බවටයි ඇය දැන සිටියේ. නමුත් ඇය කවුරුන්දැයි ඇයට නිවැරදිව දැන ගැනීමට දිනයක් පැමිණියා. ඒ මෙවර මැල්බුවල පැවැත්වෙන සර්පින් තරගාවලිය අතරතුරේදී. සියලු දෙනාගේම ප්‍රීති ഘോഷා මැද ඇය තරඟයට අවතීර්ණ වුණේ මැල්බුවල දක්ෂම සර්ප ලෙස අවිවාදයෙන් යුතුව සියල්ලන්ගේම පිළිගැනීම හමුවෙයි. ඇය මුහුදු රැලි අතරින් ඉදිරියට ඇදමින් සුපුරුදු පරිදි තමන්ගේ දක්ෂතාවය පෙන්වන්නට වුණා. නමුත් මින් පෙර කෙදිනකවත් සිදු නොවූ ලෙස එදින අමුතුම දෙයක් සිදු වෙන්නට වුණේ මර්ලියා මෙන්ම බලා සිටි අනෙක් අයද පුදුමයට පත් කරමිනුයි. ඒ මුහුදු රැලි අතරින් ඉදිරියට ඇදෙන මර්ලියාගේ රන්වන් පැහැති කෙස් කලඹට විසිරෙන වතුර බින්දු සමගින් රෝස පැහැයෙන් රටාවක් මවමිනුයි. ඒත් සමගම විශාල මුහුදු රැල්ලක් පැමිණියේ මර්ලියාට තමන්ගේ හැකියාව පෙන්වීමට අවස්ථාවක් ලබා දෙමිනුයි. මර්ලියා රළ දෙබෑ කරමින් ඉදිරියට ඇදෙන්නට උනේ තමන්ගේ ප්‍රවීණත්වය ඔප්පු කරමිනුයි. මොහොතකට මර්ලියාගේ අවධානය වෙනතකට හැරුණේ ඒත් සමගමයි. ඒ තමන්ගේ කෙස් කලඹට එක්වුණු රෝස පැහැති රටාව දැකීමත් සමගයි. ඇයගේ සර්පින් පුවරුව ඇයගේ ග්‍රහණයෙන් මිදී යන්නට වුණු අතර ඇය මුහුදු පතුලට ඇදී යන්නට උනේ බලා සිටි සියලු දෙනාගේම මුව ගොළු කරමිනුයි. නමුත් මොහතකින් මර්ලියා මුහුද මතු පිට දකින්නට ලැබීම බලා සිටි ඇයගේ සිතට සැහැල්ලුවක් ගෙන දෙන්නට වුණා. මර්ලියා නැවතත් සමුදුරු පතුලට කිමි දෙන්නට වුණු අතර ඇයගේ මිතුරියන් වන පැලන් හා හැඩ්ලි ඇය සිටින දෙසට යන්නට වුණා. අපහසුවෙන් හුස්ම රඳවා ගනිමින් මුහුදු පතුලේ රැඳී සිටි මර්ලියා තමන්ගේ කෙස් කලඹ දෙස බලන්නට උනේ එහි වර්ණ වෙනස් වීම පිළිබඳ අවබෝධ කර ගැනීමට නොහැකිවයි. මේ මොහොතේ ඇය අසලට පැමිණි ඩෝල්පින් මාළුවෙක් ඇය සමග කතා කරන්නට උනේ ඇයව තව තවත් පුදුමයට පත් කරමිනුයි. ඩෝල්පින් ඇයට මුහුද තුලදී පවා හුස්ම ගැනීමට හැකි බව මර්ලියාට පවසන්නට වුණා. සැබවින්ම ඒ සත්‍යයක් බව ඇයට වැටහෙන්නට වුණා. මීළඟට ඩෝල්පින් මර්ලියාව ඇගේ මිතුරියන් අසලට කැඳවාගෙන ගොස් ආපසු යන්නට උනේ පසුව නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් යුතුවයි. මිතුරියන් වෙත ගිය මර්ලියා තමන් මුහුණ දුන් සිදුවීම ඔවුන් සමග පවසන්නට වුණත් ඔවුන්ට ඒ විශ්වාස කළ නොහැකි තැන මර්ලියාට දිය යටදී යම් කම්පනයක් සිදු වී ඇති බවට ඔවුන් අනුමාන කරන්නට වුණා. ඔවුන්ගේ අදහස වුණේ මර්ලියා වෛද්‍යවරයෙකු හමුවට යාම සුදුසු බවයි. මර්ලියා මුහුදු වෙරළාසන්නේ ඇති තමන්ගේ නිවස වෙත යන්නට වුණු අතර සායනය මත වැතිරි ඇය තවදුරටත් එම සිදුවීම පිළිබඳව කල්පනා කරන්නට වුණා. මේ අතරේ මර්ලියාගේ සීයා ඇයව සොයා කාමරයට පැමිණෙන්නට වුණු අතර ඇය ඉක්මනින්ම තමන්ගේ හිසකෙස් ආවරණය කරගත්තේ ඒ සීයාගේ ඇස නොගැටෙන ලෙසයි. නමුත් ඇයට තමන් මුහුණ දී සිටින අසාමාන්‍ය තත්ත්වය ගැන පැවසීමට සිටියේ සීයා පමණක්ම බැවින් ඇය ඒ ගැන සීයාට පවසන්නට තීරණය කළා. තමන්ගේ කෙස් කලඹට රෝස පැහැයක් එක්වුණු බව ඇය සීයාට පෙන්වන්නට උණු අතර තමන් සමග ඩෝල්පින් මාළුවෙකු කතා කළ බවත් ඩෝල්පින් මාළුවා පැවසූ පරිදිම තමන්ට දිය යටදී පවා සාමාන්‍ය ලෙසින් හුස්ම ගැනීමට හැකි වුණු බවත් ඇය සීයා සමග පවසන්නට වුණා. මර්ලියා සිතන්නට උනේ තමන් යම් මානසික ව්‍යාකූලත්වයකට පත්ව ඇති බවයි. නමුත් ඇය බලාපොරොත්තු නොවූ කරුණු රැසක් සීයා ඇය ඉදිරියේ පවසන්නට උනේ මේ මොහොතේදී. එය ඇයට අවබෝධ කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණ කරුණක් ලෙස පෙනුන බැවින් මෙතෙක් කල් එය ඇයට නොපවසූ බව පවසමින් සීයා පවසන්නට උනේ තමන්ගේ පුතා දිනක් තමන් දිය කිඳුරියකට පෙම්බන්දින බව පැවසූ අතර තමන් ඒ කිසිසේත් විශ්වාස නොකළේ හැම මොහොතකම මෙන් ඔහු මෙවරත් විහිළුවක් කරනු ඇතැයි සිතුණු නිසා බවයි. නමුත් අනතුර සිදු වී අවුරුද්දක් ගත වුණු පසු දිනක් තමන් මුහුදු වෙරළේ සිටින විට තමන්ගේ දැස් අදහාගත නොහැකි ලෙස සැබෑම දිය කිඳුරියක් තමන් ඉදිරියට පැමිණියේ කුඩා දැරියක්ද තුරුලේ හොවාගෙන බව ඔහු පවසන්නට වුණා. තවද ඇය මේ අර්ධ මිනිස් හා අර්ධ දියකිඳුරියක් වන ලස්සන පුංචි දැරියට උපතින්ම පාද පිහිටා තිබීම නිසා ඇයව ඔවුන්ගේ පිරිස අතරේ ඇති දැඩි කිරීම අවදානම් සහගත බව පවසා ඇයව රැකබලා ගන්නා ලෙස තමන්ට ඉල්ලීමක් කළ බව සීයා පවසන්නට වුණා. ඉතින් තමන් එම වගකීම සතුටින් බාරගත් බවද සීයා මර්ලියා හට පවසන්නට වුණා. තවද ඇය ඉතා අපහසුවෙන් මර්ලියාව තබා ගියත් මර්ලියාගේ ගෙලෙහි සිප්පි මාලයක් බඳින්නට උනේ පුංචි මර්ලියාගේ ආරක්ෂාව වෙනුවෙන් බවද සීයා පවසන්නට වුණා. නමුත් මේ කිසිවක් ගණනකට නොගත් මර්ලියා
සීයා පැවසූ කිසිවක් සැබෑවක් බව පිළිගන්නට කැමති වුණේ නැහැ. ඇය නිවසින් පිටතට ගියේ සුපුරුදු පරිදිම ජනේලයෙන් පිටතට පණිමිනුයි. ඇය ඇගේ මිතුරියන් වන ෆැලන් හා හැඩ්ලි අමතා තමන්ට ඔවුන්ව හමු වීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඒ අනුව ඔවුන් ඔවුන්ගේ සුපුරුදු ස්ථානයේදී හමු වී කතාබහ යෙදෙන්නට වුණා. හැඩ්ලි අන්තර්ජාලයේ සෙවීමෙන් අර්ධ මනුෂ්‍ය අර්ධ දිය කිඳුරු පුරාවෘත්තයක් පිළිබඳව තොරතුරු පවසන්නට වුණත් බැලන් නම් මේ කිසිවක් පිළිබඳව කොහෙත්ම විශ්වාස නොකළේ අන්තර්ජාලයේ පවා බොරු තොරතුරු ඇතුළත් කිරීමට හැකි බව පවසමිනුයි. මලියාද ඒ කිසිවක් විශ්වාස නොකළ අතර තමන් තව තවත් ව්‍යාකූලත්වයට පත් නොකරන ලෙස හැඩ්ලිට පැවසුවේ තමන්ගේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට තමන් නොවුන් දෙදෙනා හමු වීමට පැමිණි බව නොරිස්සුම් ලෙස පවසමිනුයි. ඒත් සමගම පෙර අවස්ථාවේ ඇය සමග කතා කළ ඩෝල්පින් මුහුදට බෑවුම් වී තිබෙන ඔවුන් කතා කරමින් රැඳී සිටි ගල් පර්වතයට පහලින් හිඳිමින් මෙවරත් මර්ලියා සමග කතා කරන්නට උනේ තමන්ව සූමා ලෙස හඳුන්වා දෙමිනුයි. තමන් මර්ලියාගේ මවගේ සමීපතමයෙක් බව සූමා පැවසීමත් සමග මර්ලියා ඇයගෙන් තව තවත් තොරතුරු දැන ගැනීමට උනන්දු වුණා. මර්ලියාගේ මව ඕෂනාවේ රජිනිය ලෙස යහපත් පාලනයක් ගෙන ගිය බවත් ඇයගේ සහෝදරිය වන නපුරු එරිස් ඇයව බලයෙන් පහකර ඕෂනාව එරිස්ගේ අතට පත් කර ගන්නට උණු බව සූමා මර්ලියා හට පවසන්නට වුණා. මේ වන විට ඕෂනාව එරිස්ගේ අයහපත් පාලනයට යටත්ව පවතින බැවින් ඕෂනාව බේරා ගැනීමට මර්ලියාගේ උපකාර ඕෂනාවේ වැසියන්ට අවශ්‍ය බවයි සූමා තවදුරටත් පැවසුවේ. කෙසේ පැවසුවත් ඒ කිසිවක් විශ්වාස නොකළ මර්ලියා තමන්ගේ ගෙලෙහි මේ වනතුරුත් බැඳි තිබෙන සිප්පිමාලය ගලවා පර්වතය මතට විසිකරන්නට උනේ මේ සියලුම කතා තමන් මෙල්බුවල දක්ෂම සර්පවීමේ ඉරණමට බාධා කරන බව පවසමිනුයි. නමුත් නොසිතූ ලෙස බිම්ම වැටුණු සිප්පිමාල බලයක් නිකුත් වීමත් සමගම මර්ලියාගේ මව හෙවත් ඕෂනාවේ කැලීසා රජනිය ඇය ඉදිරියේ නිරූපණය වන්නට උනේ පණිවිඩයක්ද සමගයි. එයින් නැවත වරක් සූමා පැවසූ සියල්ල සත්‍ය බව මර්ලියාට වැටහෙන්නට වුණා. ඇය සූමා සමග ඕෂනාව වෙත යාමට තීරණය කළේ ඉන් අනතුරුවයි. ඕෂනාව බේරා ගැනීමට තම මවට උපකාර කිරීමටත් ඉන් අනතුරුව තමන් මනුෂ්‍යයෙක් ලෙස පමණක් ජීවත් වීමට අවස්ථාව සලසා ගැනීමත් ඇය එයින් බලාපොරොත්තු වුණා. මෙලෙස මර්ලියා සූමා සමග සමුදුර පතුලට කිමිදෙමින් ඕෂනාව වෙත පිටත් වුණේ මිතුරියන් දෙදෙනාට සමු දෙමින් තම සීයාට ඇය ඕෂනාව වෙත ගිය බව දැනුම් දෙන ලෙසද පවසමිනුයි. ඒ අන අතරතුර එරිස්ගේ පාලනයේ අහිතකර ප්‍රතිඵල ගැන සූමාගෙන් ඇයට දැනගන්නට ලැබුණා. කතා බහ අතරේ නොදැනීම දෙදෙනා ඕෂනාව වෙත ළඟාව ඉන්නට වුණා. මර්ලියාට තමන්ගේ දැස් අදහාගත නොහැකි වුණේ සමුදුර පතුලේ මෙවැන්නක් දකින්නට ලැබීම පුදුමයට හේතුවක් වීම නිසයි. සැබවින්ම එය වෙනම ලෝකයක් වැනියයි මර්ලියා සිතුණු බැවින් ලස්සනයි කියා ඇයට කියවුනේ ඉබේටමයි. නමුත් කල්පනාකාරී ලෙස තමන් අනුගමනය කරමින් දෙපා සංගවාගෙන පැමිණෙන ලෙස සූමා මර්ලියා හට පැවසුවේ යම් හේකින් මිනිස්සෙක් ඕසනාව තුළට ඇතුල් වී ඇති බව එරිස් දැනගැනීම ඔවුන්ට බාධාවක් විය හැකි නිසයි. සූමා මුලින්ම මර්ලියාව කැඳවාගෙන ගියේ වරල් සහිත කිඳුරු ඇඳුමක් මිලදී ගැනීමටයි. ඒ අනෙක් අය ඉදිරියේ මර්ලියා කිඳුරියක් ලෙස පෙන්වීමටයි. සැබවින්ම මෙය සුපිරි නගරයක් වැනියයි මර්ලියාට සිතුනේ නගරයක දැකිය හැකි බොහෝ වන්ගයන් මෙහි දකින්නට තිබුණු නිසයි. රෙදිපිලි අලවිසල්, රූපලාවන්‍ය අගාර වැනි තවත් බොහෝ ස්ථාන ඒ තුළ දකින්නට ලැබුණු අතර මාධ්‍ය වාර්තාකරුවන්ද එහි සිටිනු දකින්නට ලැබුණා. තවත් අය සාප්පු සවාරියමින්ද කතා බහේ යෙදෙමින්ද සිටිනු දකින්නට ලැබුණා. එක්වරම ඔවුන් සියලු දෙනාගේම අවධානය වෙනස් වන්නට උනේ එරිස්ගේ පැමිණීමත් සමගයි. සෑම කෙනෙක්ම ඉක්මනින් එරිස් පැමිණෙන දෙසට යන්නට උනේ ඇයට තිබෙන කැමැත්ත නිසා නොව ඇයට තිබෙන බය නිසයි. මොකද ඇය තරම් කුරිරු ලෙසයි ඕෂනාව පාලනය කරමින් සිටියේ. එරිස් හමුවේ හැම කෙනෙක්ම ප්‍රීති ගෝසා නැගිය යුතු උනේ ඒ අයගේ නීතියක් වී තිබුණු නිසයි. ඉතින් හැම කෙනෙක්ම එරිස් හට තිබෙන බිය නිසා ඇයට පක්ෂපාතිත්වය පෙන්වන්නට වුණා. එරිස් එතනින් පිටව යන තෙක් සැඟවී සිටි සූමා හා මර්ලියා ඇඳුමක් තෝරා ගැනීමට සාප්පුවක් තුළට පිවිසෙන්නට වුණා. එවිටම සූමාගේ මිතුරන් වන ස්නොට් නැමැති මුහුදු බල්ලා සහ කයිලා හා සයිලි නැමැති දිය කිඳුරියන් එතනට පැමිණෙන්නට වීමත් සමගම මර්ලියා ඉක්මනින්ම සැඟවෙන්නට උනේ ඇඳුම් රාක්කයක් පිටුපසයි. නමුත් ස්නොට්, කයිලා හා සයිලි සූමා වෙත පැමිණ අත්අල්ලාගෙන සංගීත වාදනයට නර්තනයේ දෙන්නට ගත් අතර එක්වරම සයිලිගේ අත ගිලිහි යන්නට උනේ මර්ලියා සිටි ඇඳුම් රාක්කය දෙසටයි. මර්ලියා ඇයව ඇමතීමත් සමග සයිලි කලබලයට පත්වන්නට වුණා.
පසුව ඔවුන් මැලියාගේ දෙපා දකින්නට උණු අතර ඔවුන් මැලියාගේ පාදවල ඇඟිලි දෙස බලන්නට උනේ පිළිකුල් සහගත ලෙසයි සූමා ඉක්මනින්ම ඔවුන්ට මැලියාව හඳුන්වා දෙන්නට උනේ ඇය කැලිසා රජිනියගේ දියණිය බව දැනුම් දෙමිනුයි තවමත් කැලිසා රජිනිය එරිස්ගේ සිරකාරියක් ලෙස සිර වී සිටින බවද ඔවුන් දැනගත්තේ ඒ මොහොතේදී ඉස්නොට් කයිලා හා සයිලි පුදුමයට පත්වන්නට උණු අතරම ඔවුන්ගේ සැබෑම කුමරියගේ පැමිණීම පිළිබඳව ඔවුන් ඉමහත් ලෙස සතුටට පත්ුනේ අනාවැකියට අනුව මර්ලියාට එරිස්ව පරාජය කර ඕෂණාව බේරා ගැනීමට හැකියාව ඇති බැවිනුයි කෙසේ වෙතත් මර්ලියාට ඕෂණාවේ කුමරිය වීමට අවශ්‍ය වුණේ නැහැ ඕෂණාව බේරා ගැනීමට සහයෝගය දීමට ඇය කැමැති වුණත් ඇයට සම්පූර්ණයෙන්ම මිනිසෙක් වීමටයි අවශ්‍ය වුණේ ඇය මිනිස් ජීවිතයට ප්‍රිය කළා කයිලා හා සයිලි එකතු මර්ලියාට ගැළපෙන ඇඳුමක් තෝරන්නට උණු අතර සූමා හා ස්නොට්ස් විසින් ඒ වායේ හොඳ නරක තීරණය කරන්නට වුණා. අවසානයේ මර්ලියාට ගැළපෙන ඇඳුම තෝරාගත් අතර ඊළඟට ඔවුන් පිටත් වුණේ ඉරණම ගැන දැන ගැනීමටයි. ඒ මර්ලියාට එරිස්ව පරාජය කිරීමට හැකි වේද? ඒ කරන්නේ කෙලෙසද වැනි තොරතුරු දැන ගැනීමටයි. ඔවුන් යන්නට මොහොතකට පෙර එරිස් දෙතැනට ගියේ අනාගතය ගැන දැන ගැනීමටයි. එරිස්ට වමනා වී තිබුණේ උපරිම කාලයක් ඕෂණාවේ රජ වී සිටීමටයි. එබැවින් නීට යම් බාධාවක් ඇද්දයි දැන ගැනීමටයි එරිස් පැමිණියේ අනාවැකි පවසන කිඳුරියන් තිදෙන එරිස් පිළිබඳව අනාවැකියේදී කැලිසා රජිනියගේ දියණිය සුදුසු වියට පැමිණ ඇති බව හා ඇයට එරිස්ව පරාජය කළ හැකි බව පවසන්නට වුණා එයින් කෝපයට පත් වූ එරිස් ඇව විනාශ කර දමන බව පවසමින් ඇව සොයාගත හැකි ස්ථානීය විමසන්නට වුණත් අනාවැකි පවසන කිඳුරියන්ද එය එලෙසම වනවාට ඇති කැමැත්ත නිසා එරිස් විමසූ ප්‍රශ්නය මගහරින්නට වුණේ ඒ ගැන නොපැවසීමට වග බලා ගනිමිනි එයින් තව තවත් කෝපයට පත් වූ එරිස් තමන් විසින් කැලිසාගේ දියණියව විනාශ කරන බව පවසමින් තරහින් පිටව යන්නට උණු අතර ඒ වන විට මර්ලියා කැඳවාගෙන සූමා හා අනෙක් තිදෙනා එහි පැමිණ තිබුණා එරිස්ගේ මේ වදන් පිටතින් සිටි ඔවුන්ට ඇසෙන නට උණු අතර මර්ලියා ඉක්මනින් සැඟවුනේ ඇගේ නෙත නොගැටීමටයි. නමුත් එරිස්ට ගැටලුවක් වුණේ කයිලා හා සයිලි එහි රැඳී සිටියේ කුමක් සඳහාද යන්නයි. ඔවුන් එරිස්ව සොයා පැමිණි බව කයිලා හා සයිලි එරිස් හට පැවසුවේ ඇයට ඔවුන් පිළිබඳ සැකයක් ඇති නොවීමටයි. මේ අතරතුර එරිස් ඔවුන්ට පවසන්නට උනේ ආගන්තුකයේ කෝෂණාව තුළ සිටින බව කිනම් මොහොතක හෝ ඔවුන්ට දැනගන්නට ලැබුණොත් ඒ ගැන ඉක්මනින් ඇයට දැනුම් දෙන ලෙසයි. එවිට එරිස්ගේ අවධානය වෙනස් කිරීමට මේ අවස්ථාවක් කරගත් කයිලා හා සයිලි එරිස් හට පැවසුවේ ඔවුන්ට ආගන්තුකයෙකු දකින්නට ලැබුණු බවයි. එරිස් ඒ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට නොයවසෙලිමත් වුණු අතර ලහසයිලිගෙන් ඒ පිළිබඳව විමසන්නට වුණා. මේ අතරතුර එරිස්ගේ සමීපතම සේවකයා වන මුහුදු අශ්වයා සැඟවී සිටි මර්ලියාගේ කොණ්ඩය යාන්තමින් දකින්නට උණු අතර ඒ දෙසට පිහිනා යන්නට සැරසෙනවාත් සමගම ඊට බාධා කරමින් කයිලා මුහුදු අශ්වයාව වළක්වාලන්නට උනේ මුහුදු අශ්වයාට නොදෙන ලෙස මර්ලියාගේ කොණ්ඩයද සංගවාලමිනුයි. පසුව ඔවුන් දුටු ආගන්තුකයා ගිය දිශාව විමසූ එරිස් ඔවුන්ට ඒ දෙසට තමන්ව රැගෙන යන ලෙස අනකර සිටියේ කයිලා හා සයිලි එකිනෙකට විරුද්ධ දිශාවන් පෙන්වමින් කලබලකාරී ලෙස හැසිරෙන්නට උණු නිසයි. නමුත් ඔවුන් පවසන්නේ අසත්‍යක් බව එරිස් හට නොහැටුනේ වාසනාවකටයි. එලෙස ඔවුන් එතනින් නික්ම යනතුරු මගහැර සිටි සූමා මර්ලියාද සමගින් අනාවැකි පවසන කිඳුරියන් හමුවට යන්නට වුණා. මොහොතකින් ස්නොට්ස් කයිලා හා සයිලිද එතනට පැමිණෙන්නට උනේ සුළු කාලයකට එරිස්ගේ බාධාව ඉවත් කර දමමිනුයි. මේ මොහොතේ මර්ලියා අනාවැකි පවසන කිඳුරියන් ඉදිරියේ ඇති අසුනේ හිඳගන්නවාත් සමගම අනාවැකි පවසන කිඳුරියන් මේ පැමිණ ඇත්තේ කැලිසා රජිනියගේ දියණිය වන මර්ලියා බව හඳුනා ගන්නට වුණා. ඉන් අනතුරුව ඔවුන් පැවසුවේ එරිස්ව පරාජය කිරීමට නම් මර්ලියාට මෙවලම් තුනක් අවශ්‍ය බවයි. ඒ සෙලෙස්ටියල් පනාව සිහින මාළුවෙක් හා එරිස්ගේම ආරක්ෂිත මාලයයි. මර්ලියාට ඔවුන්ගෙන් දැන ගැනීමට වමනා වුණේ එලෙස මෙවලම් තුන සොයාගෙන එරිස්ව පරාජය කිරීමෙන් තමන්ට සදාකාලිකවම මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වීමට ලැබේද කියායි. එයින් මර්ලියාගේ බලාපොරොත්තුව ඉටුවන බව අනාවැකි පවසන කිඳුරියන්ගෙන් ඇයට දැනගන්නට ලැබුණා. එයින් සෑහීමකට පත් වූ ඔවුන් පිටව යන්නට මත්තෙන් එක් අනාවැකි කිඳුරියක් නැවත තත් පවසන්නට උනේ විශ්වවිද්‍යාලයේ සර්ප් කණ්ඩායමට මර්ලියාගේ මිතුරිය පැලන් තේරී පත්වීමට නියමිතව ඇති බව පැලන් හට පවසන ලෙසයි. එයින් මර්ලියාගේ සිතට අනාවැකි පිළිබඳව යම් විශ්වාසයක් ඇතිවන්නට වුණා. එතැනින් පිටතට පැමිණි ඔවුන්ට මුලින්ම සොයා ගැනීමට තිබුණේ සෙලස්ටියල් පනාවයි. ඒ ගැන ඇය සමග සිටි කිසිවෙකුත් නොදෙන සිටි අතර මර්ලියාගේ මතකයට නැගුණේ අන්තර්ජාලයයි. ඉක්මනින්ම මර්ලියා තමන්ගේ අතෙහි බැඳ තිබුණු ස්මාර්ට් ඔරලෝසුව මාර්ගයෙන් වීඩියෝ ඇමතුමක් ගත්තේ තම මිතුරියන් වන පැලන් හා හැඩ්ලි වෙතයි.
එයින් මර්ලියාගේ අලුත් යහළුවන් හා පරණ යහළුවන් දැන හඳුනා ගන්නට උණු අතර මර්ලියා සෙලෙස්ටියල් පනාව පිළිබඳව යම් කරුණක් අන්තර්ජාලයේ ඇතුළත්ව තිබේදැයි සොයා බලන ලෙස පැලන් හා හැඩ්ලි වෙත පවසන්නට වුණා. නමුත් ඒ පිළිබඳව කිසිදු සටහනක් අන්තර්ජාලයේ නොමැති බවයි ඔවුන්ට දැනගන්නට ලැබුණේ. සූමා පැවසූ පරිදි ඒ ළඟා විය නොහැකි ස්ථානයක තිබෙන අතර දියකිඳුරියන් පැවසූ අයුරින් ඔවුන්ට ගොඩබිමට යා නොහැකි බව දැනගත් මර්ලියා අනුමාන කරන්නට උනේ ඒ දිය යටම තිබිය යුතු බවයි. ඒ අනුව නැවතත් මර්ලියා මිතුරියන් දෙදෙනාට පැවසුවේ මුහුදු වෙරළට ඔබ්බෙන් දිය යට පවතින ළඟා වීමට අපහසු ගුහා තිබේ දැයි අන්තර්ජාලයේ සොයා බලන ලෙසයි. ඒ අනුව ඔවුන්ට දැනගන්නට ලැබුණේ යාපෝස් ගුහා පිළිබඳවයි. ඒ වායේ පිහිටීම පිළිබඳව කරුණු අන්තර්ජාලයෙන් සොයා ගන්නට හැකි වුණු අතර ඊට අදාළ ස්ථානය වෙත යාමට සූමා දැන සිටියා. එලෙස තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව ඇමතුම විසන්ධි කිරීමට පෙර පැලන්ට ඇය පිළිබඳව දැනගන්නට ලැබුණු සුභ ආරංචියද පවසන්නට මර්ලියා අමතක කළේ නැහැ. පැලන් හා හැඩ්ලි පුදුම වුණේ මර්ලියා ඒ ගැන කලින්ම දැනගත්තේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකිවයි. ඉන් අනතුරුව මර්ලියා සූමා ඉස්නොට් කයිලා හා සයිලි යාපෝස් ගුහා වෙත පිටත් වුණා. මේ අතරතුරදී එරිස් කැලිසා රජිනිය සොයා යන්නට උනේ ඇයගේ සිරකුටිය වෙතයි. ඒ මර්ලියා සොයා ගැනීමට යම් ඉඟියක් දැන ගැනීමටයි. නමුත් ඊට පිළිතුරක් නොලැබුණු තැන එරිස් එතනින් පිටව ගියේ තමන් කෙලෙස හෝ ඇයව සොයා ගන්නා බව කෝපයෙන් පවසමිනුයි. මේ වන විට මර්ලියා හා අනෙක් අය යාපෝස් ගුහා අසලට පැමිණෙන්නට වුණත් ගුහාව තුළට ඇතුළු වීමට බාධා කරමින් යෝධ ජෙලිෆිෂ් මාළුවන් තිදෙනෙක් සිටියේ ගුහාවේ දොරටුව අබියසයි. මර්ලියා සමග ස්නොට්ස් ගුහාව තුළට යාම සුදුසු බව තීරණය කළ අනෙක් අය ජෙලිෆිෂ්ලාගේ අවධානය වෙනස් කිරීමට තීරණය කළා. ඒ අනුව යෝධ ජෙලිෆිෂ් මාළුවන් තිදෙනා අනෙක් අය පසුපස ලුහුබඳින්නට වුණු අවස්ථාවේ මර්ලියා හා ස්නොට් ගුහාව තුළට ඇතුල් වුණා. ගුහාව තුළට ඇතුළු වුණු පසු ඔවුන්ට දකින්නට ලැබුණේ රෝස පැහැයට හුරු පාෂාණිකතුවකින් සැදුම්ලත් ජලයෙන් ඉහළට එසවුණු උල් සහිත පර්වතයකුයි. එහි ඉහළටම නැගීමට කිඳුරු අරල් සහිත ඇඳුම ඉවත් කිරීමට මර්ලියාට සිදුවුණු අතර ඇය දෙපා ආධාරයෙන් ඉහළට නගින්නට වුණා. එහි මුදුනෙහි සෙලෙස්ටියල් පනාව දකින්නට ලැබුණු අතර මර්ලියා එය අතට ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වුණු තැන ඇයාවට විපරම් කර බලන්නට වුණා. එවිට ඇයට දකින්නට ලැබුණේ පනාව ඇති ස්ථානය වෙත සම්බන්ධ වී තිබූ ඉරිතැලීම් කීපයක්ම ඒ අවට ඇති ආකාරයයි. මොහොතකින් ඇයට පැමිණි අදහස අනුව එම ඉරිතැලීම් සහිත ස්ථානයකින් එක මත දෙපා හා දෑත් තබන්නට උණු මර්ලියාට දකින්නට ලැබුණේ ඒ වායින් ආලෝක ධාරාවක් නිකුත්වන ආකාරයයි. ඒත් සමගම සෙලෙස්ටියල් පනාව ඉන්ගලවා ගැනීමට මර්ලියාට හැකි වුණා. නමුත් බලාපොරොත්තු නොවුන ලෙස එම රෝස පාෂාණ පර්වතය කඩා වැටෙන්නට උනේ මර්ලියා හා ස්නොට්ට අනතුරු අඟවමිනුයි. පහළට පැන නැවතත් වරල් ලැඳුම ඇඳගත් මර්ලියා ස්නොට්ද බේරාගෙන ඉන් පිටතට පැමිණෙන්නට උනේ අනෙක් අයගේ සිත්වලට සහනයක් ගෙන දෙමිනුයි. නමුත් ඒ සමගම එරිස්ගේ ආරක්ෂක මෝරුන් පැමිණෙන්නට උණු අතර මර්ලියා හා අනෙක් අය ඉක්මනින්ම සැඟවෙන්නට උනේ මෝරුන් එතනින් ඉවත්ව යනතුරුයි. ඉන් පසුව ඔවුන් සිහින මාළුවා සොයා යන්නට තීරණය කළ අතර පුරාවෘත්ත කතාවල ඔවුන් අශ්වයා හා වලසායට ජීවත් වනවායයි කියවෙන බව සයිලි පවසන්නට උනේ එහි අරුත නොදන්නා බවද පවසමිනුයි. මර්ලියා නැවතත් ඇලන් හා හැඩ්ලි වෙත ඇමතුමක් ගන්නට උනේ ඒ ගැන යමක් අන්තර්ජාලයේ සටහන් වී ඇති බව සිතුණු නිසයි. ඔවුන් ඇමතුම හා සම්බන්ධ වූ විගසම සතුටින් පවසන්නට උනේ මර්ලියා පැවසූ පරිදිම ඇයව විශ්වවිද්‍යාලයේ සර්පින් කණ්ඩායමට ඇතුළත් කරගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඒ ගැන වැඩිදුර කතා බහ කිරීමට තරම් කාලය නොතිබුණේ මර්ලියාගේ ස්මාර්ට් ඔරලෝසුවේ බැටරි ධාරිතාවය මේ වන විටත් අවම මට්ටමක පැවතීම නිසයි. මර්ලියා ඉක්මනින්ම තමන්ගේ ප්‍රශ්නය මිතුරියන් වෙත ඉදිරිපත් කරන්නට උනේ ඒ නිසයි. පැසිෆික් සාගරයේ ඇන්ඩෙනටෝ ධාරාව ගැන තොරතුරු ඇයට මිතුරියන්ගෙන් දැනගන්නට ලැබුණේ එවිටයි. එම ස්ථානය පිළිබඳවද සූමා දැන සිටි අතර ඔවුන් ඉක්මනින් මෙම ස්ථානය වෙත ළඟා වෙන්නට වුණා. නමුත් ඇන්ඩෙනටෝ ධාරාව ඉතා ප්‍රබල බැවින් ඒ තුළ පිහිනා යාමට අපහසු බව ඔවුන්ට දැනගන්නට හැකි වුණේ ඒ තුළට පිහිනා යාමට උත්සාහ කළ ස්නොට් එයින් පිටතට විසවීමත් සමගයි. එවිට අසල තිබුණු විශාල ප්‍රමාණයේ සිප්පියක් අතට ගත් මර්ලියා අනෙක් අයට පැවසුවේ පිහිනා යාමට අවශ්‍ය නොමැති බවයි. වරල් ලැබුම ඉවත දමා දෙපා ආධාරයෙන් සර්ප් කරමින් ඇන්ඩෙනටෝ ධාරාව තුලින්ම මර්ලියා ගමන් කරන්නට උනේ තමන්ගේ සුපුරුදු හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනුයි. අනෙක් අය ඊට සමාන්තරව ධාරාවට පිටතින් පිහිනා පැමිණෙන්නට වුණා. මෙලෙස ඉදිරියට යන මර්ලියාට සිහින මාළුවන් විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබුණු අතර ඉන් එක් මාළුවෙක් මර්ලියා ධාරාවෙන් පිටතට පැමිණි පසු ඇය වෙත පැමිණෙන්නට වුණා. දැන් ඇයට අවශ්‍ය තවත් එක් දෙයක් පමණයි. එය ලබා ගැනීමට උපක්‍රමයක් මර්ලියාගේ සිතට
පැමිණෙන්නට උණු අතර එදින සවස් භාගයේ පැවැත්වීමට නියමිත ඒරිස් උත්සවය ඊට සුදුසුම අවස්ථාව බව ඇයට වැටහුණා. ඉතින් ඔවුන් ඒරිස් උත්සවය ආරම්භ වන තුරු බලා සිටි අතර ඕෂනාවේ සියලු වැසියන් එක් ස්ථානයක් වෙත රැස් වෙන්නට වුණේ ඒරිස්ගේ පැමිණීමත් සමගයි. බලහත්කාරයෙන් ඕෂනාවේ පාලනය මෙන්ම ඕෂනාවේ වැසියන්ගේ ආදරයද ලබා ගන්නට නිතරම උත්සාහ කළ ඒරිස් එදිනෙද විමසන්නට වුණේ ඕෂනාවේ වැසියන් ඇයට ආදරේද කියලයි. සියලු දෙනාම එක් හඬින් ඊට පිළිතුරු දුන්නේ ඇයට තිබෙන බය නිසායි. නමුත් මේ නපුරු මෙන්ම කපටි ඒරිස් පර්ලියාව සොයා ගැනීමට ඒ උපක්‍රමයක් ලෙස යොදා ගන්නට වුණේ එවිටයි. ඒරිස් පිරිස ඉදිරියේ පවසන්නට වුණේ තමන්ට සැබවින්ම ආදරය කරනවා නම් ඉක්මනින්ම කැලීසා දියණිය පිළිබඳව දන්නා තොරතුරක් තමන් වෙත ගෙන එන ලෙසයි. එසේ නොමැතිනම් තමන්ගේ දඬුවමට ලක්වීමට සිදුවන බව ඒරිස් පවසන්නට වුණා. මේ අවස්ථාවේ ඉදිරියට පැමිණි මර්ලියා පවසන්නට වුණේ ඒරිස් වෙනුවෙන් ඔවුන්ගේ ඇති ආදරය ඔප්පු කිරීමට යම් ත්‍යාගයක් ඔවුන් විසින් සූදානම් කර ඇති බවයි. ඒ අනුව ඒරිස් ඉදිරියේ ගීතයක් ගායනා කරමින් කයිලා හා සයිලි සමග මර්ලියා නර්තනයේ යෙදෙන්නට ගත්තේ ඒරිස්ව ගීතය තුළින් වර්ණනා කරමිනුයි. මොහොතකට එරිස්ට ඒ ගැන සතුටක් ඇතිවන්නට උණු අතර ඇය උද්දාමයට පත්ව ඒ දෙස බලා සිටින්නට වුණා. එලෙස ගායනය හා නර්තනය අවසානයේ එරිස්ගේ ගෙලබැඳි මාලය ගලවා ගන්නට මර්ලියා සමත් වුණු අතර එරිස් එයින් කෝපයට පත්ව තමන්ගේ ආරක්ෂක මෝරුන්ව මර්ලියා අල්ලා ගැනීමට ඇය ඉදිරියට එවන්නට වුණා. එබැවින් මර්ලියා ඉක්මනින්ම පීනා යන්නට වුණේ මෝරුන්ට හසු නොවීමටයි. ඒ අතරතුරේදී ඇය හැඳ සිටි වරල් ඇඳුම එක් මෝරෙකුගේ කටට හසු වී ගැලවී යන්නට උණු අතර මර්ලියා මනුෂ්‍යයෙක් බව සියලු දෙනා දැනගන්නට වීමෙන් රැස්ව සිටි සියල්ලන් තුෂ්ණිම් භූත වී බලා සිටින්නට වුණේ සිදුවන කිසිවක් අවබෝධ කර ගැනීමට නොහැකිවයි. කැලිසාගේ දියණිය තමන්ට හසු වූ බව සිතූ ඒරිස් සතුටට පත්වන්නට උණු අතරම ඇයගේ නැවත කිසිදා පැමිණීමට නොහැකි ආගාධයක් සහිත අඳුරු සුලිය නිර්මාණය කරන්නට වුණේ මාලියාවෙහි සිර කිරීමටයි. ඉන්පසු ඒරිස්ගේ ආරක්ෂක මෝරුන් මාලියාවේ තුළට තල්ලු කර දමන්නට වුණේ බලා සිටි සියල්ලන්ව බියට පත් කරමිනුයි. කයිලා හා සයිලි මා ඉස්නොට් හිමහත් ලෙස කම්පාවට පත්තුනේ එය ඔවුන් කෙසේවත් බලාපොරොත්තු නොවූ දෙයක් නිසයි. මර්ලියා සුලිය තුළ කරකැවමින් සිටින අතර සිහින මාළුවාහට කතා කරන්නට වුණේ උදව් ලබා ගැනීමට සිතාගෙනයි. එවිට පෙර අවස්ථාවේද මර්ලියා වෙත පැමිණි සිහින මාළුවා මෙවරත් ඇය අසලට පැමිණෙන්නට උණු අතර මර්ලියාට ඇයගේ විශාලම සිහිනය තමන් සැබෑ කර දෙන බව සිහින මාළුවා පවසන්නට වුණා. මුලින් තම බලාපොරොත්තු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි මර්ලියාට මේ මොහොතේ හදවතින් නැගුණේ තමන් තමන්ගේ යටත්ව සියන් ආරක්ෂා කළ යුතු බවයි. මේ මොහොතේ සුවිශේෂී යමක් සිදුවන්නට උණු අතර එය මර්ලියා තුළින්ම සිදුවීම පුදුම සහගත දෙයක් වුණා. ඒ සිදුවන්නේ කුමක්දැයි සිහින මාළුවාද දැන සිටියේ නැහැ. මොහොතකින් මර්ලියාට සැබෑම ශක්තිමත් වරලක් සමගින් සැබෑම දිය කිඳුරියක් වීමට අවස්ථාව ලැබුණේ පුදුම සහගත ලෙසයි. ඒත් සමගම මර්ලියාට සුලියෙන් පිටතට පැමිණෙන්නට හැකි වුණු අතර ඒ වන විට ඒරිස් තවදුරටත් ඕෂණාව පාලනය කිරීම සම්බන්ධව බියට පත්ව සිටි ඕෂනා වැසියන්ට මර්ලියාගේ නැවත පැමිණීම සතුට ගෙන දෙන කාරණයක් බවට පත් වුණා. මර්ලියා සියල්ලන් ඉදිරියේ සත්‍ය පැහැදිලි කර දෙන්නට උනේ තමන් කවුරුන්ද සියලු දෙනාට හඳුන්වා දෙමිනුයි. ඉන් අනතුරුව ඒරිස්ගේ යනට කිසිවෙකුත් අවනත නොවුනේ ඒරිස්ගේ සැබෑ තත්ත්වය අවබෝධ වුණු නිසා වෙනුයි. ඒරිස්ගේ ආරක්ෂක මෝරුන් පවා ඒරිස්ගේ යන කිරීම වලට අවනත නොවුණු අතර මුහුදු අශ්වයාද ඒරිස්ගේ යන කිරීම නොසලකා හරින්නට වුණා. මර්ලියා ඒරිස්ට තවත් එක් අවස්ථාවක් දෙන්නට උත්සාහ කළේ තමන්ගේ මව නිදහස් කර සහයෝගයේ නෝෂණාව පාලනය කිරීමට යෝජනා කරමිනුයි. නමුත් එරිෂ්ට වමනා වුණේ තනිව මෝෂණාවේ පාලනය තමන් අත පවත්වා ගැනීමටයි. එබැවින් එරිස් මර්ලියා පසුපස හඹා එන්නට වුණේ කෝපයෙන් යුතුවයි. උපක්‍රමික ලෙස එරිස්ගේ අඳුරු සුලිය තුළටම මර්ලියා ඇතුළු වෙන්නට වුණු අතර ඇය පසුපස එරිස්ද ඊට ඇතුළු වන්නට වුණා. අවසානයේ මර්ලියායින් පිටතට පැමිණියත් එරිෂ්ටයින් පිටතට පැමිණෙන්නට නොහැකි වුණු අතර එරිස් සදහටම ඒ තුළ සිර වෙන්නට වුණු අතර සියලු මෝෂණාව සියන්නේන් බොහෝ සතුටට පත් වුණා. අවසානයේ මර්ලියා තම මව වන කැලිසා රජිනියව සිරකුටියෙන් නිදහස් කරගත් අතර ඇයට ඇගේ රාජකීය උතුම්ද පළඳවන්නට වුණා. අසාධාරණ ලෙස ඒරිස්ගේ සිරකරුවන් වී සිටි සියලු දෙනාම නිදහස් කර දමන්නට වුණා.
කයිලා හා සයිලිට තනතුරුද ලැබෙන්නට උණු අතර මර්ලියාට දෝෂණාවේ රැඳී සිටින ලෙස ඔවුන් පවසන්නට උනත් මර්ලියා මනුස්ස ජීවිතයේ ඉදිරියටත් ගෙවන්නට තීරණය කළා. ඉතින් කැලිසා රජිනිය මර්ලියාට අලුතින් මාලයක් නිර්මාණය කර දෙන්නට උණු අතර එය මර්ලියාට කැමති මොහොතක මනුෂ්‍ය හෝ කිඳුරු කැමති ස්වරූපයකින් ජීවත් වෙන්නට අවස්ථාව සලසා දුන්නා. අවසානයේ මර්ලියා නැවතත් ගෙදරට පැමිණෙන්නට උනේ කනස්සල්ලෙන් සිටි සීයාව සතුට පත් කරමිනුයි. ඉතින් මර්ලියා බලාපොරොත්තු වන පරිදිම ඇයට සර්පින් ශූරිය වන්නට හැකි වුණු අතර දැන් ඇයගේ මවත් ඇයගේ දක්ෂතාවයන් බලන්නට මැල්බු වෙත පැමිණීම ඇයට ශක්තියක් මෙන්ම විශාල සතුටක්ද වුණා. ළඟදීම තවත් ලස්සන නිර්මාණයක් සමගින් හමුවෙමු. මේ චිත්‍රපටිය ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන චිත්‍රපටි දැමූ ගමන් ඔබ වෙතට ගෙන්න ගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.